I'm <laughs> sorry. ச വල අත්‍ර ගฉันන්තු දේත දම්මං முනිර ජත්ස சුනන්තු සංග மොක්හද දම්මත් සවනකාල අයං බදංතා දම්මත් සවනකාලෝ අයං බදංතා දම්මත් සවනකාලෝ අයංු බදත නමුෝතස් භගවෙතු අරහතුෝ සම් සම්බද්දස්ස නමෝතස්සේ බගවෙතුෝ අරහතුෝ සම්මා සම්බද්දස්ස Namස්ස බගවෙතුවහතු සම්ම සම්බස Khina jati Wusang bırakme cariang Katangkare niangpararang තත්න්තායාති සැද හැති කාරුණික පිනතුනේ මෙම ධර්මදානමය පින්කමේ පින්බර දායකත්වය දරන්නේ නෙලුන් දෙනිය යශෝධරාරාමය විසිපතන මෙහිනි ආරාමය කියන ආරාමයේ වැඩවසන හාරිස්පත්වේ ධම්ම කරුණා මෙහණින් වහන්සේ සහෝදර සහෝදරය නැතුළු ඥාති පිරිස විසින්. විශේෂයෙන් උන්වහන්සේ පැවිදිජීවිතයට පත් වෙලා පස් වසරක් පිරීම අරමුණකරගෙන සහෝදර සහෝදරියන් නැතුරු ඥාතිීන් ඒකරාශී කරගන මෙම උතුම් ධර්මදාන මේ පින්කම පවත්වන බවයි අප වෙත දැනුවත් කොට තිබෙන්නේ. තුන්වහන්සේගේ පැවිදි ජීවිතයට දීර්ගාවිෂ ප්‍රාර්ථනා කරමින් දේශනාවේ අරුණු හැටියට සඳහන් කොට තිබෙන. අනෙකුත් අනුමෝදනාවන් පිළිබඳ අවසාන අවස්ථාවේදී දැනුවත් කිරීමට ඉඩ තබාගෙන, අද මෙම උතුම් දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා පෙනතුන බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මේ ලෝකයේ පැවැත්ම සඳහා නෙමයි රජුව ඉලක්කවීති වෙන්නේ නැවැත්ම සඳහා පැත්ම තුළ තැන වෙනස් පවී තියන්නේ දුකම තමයි දැ සම්බුද්ධ දේශනාවේ නිවන් මග නිවන් දැකීම කියන ප්‍රධානකාරණාව පැත්තකින් තිබ්බොත් එම එහි තිබෙනවා විවිධ උපදේශනයන් ජීවිත යහපත් කර ගැනීමට සසර යම්යම් ජීවිතවල අඩු දුකක් සහිතව ඉපදීමට අදාළ යහපත් වූ කුසල කරමයන් පුුණ්්‍ය කර්මයන් පිළිබඳව ඉගැන්වීමක් එම එකක් තියෙනෝ. ඒ යහපත් වූ සමාජයේ නැත්තං යහපත් වූ අනාගත ජීවිත උරුම කර ගැනීම කළයුත්තේ ප්‍රධාන ලක්කට යන්න බැරි වෙනය. ප්‍රධාන ලක්කට යාගන්න බැරි වනොත් කරන්න ඕනදේ තමයියේ ඒ ලක්කේට මේ ජීවිත බැරිවුණොත් අනිවාරයෙන් ඊළඟ ජීවිතයේදි හරි ය්ඩ පුළුවන් තත්ත්වය සහිතභාවයට පත්කර ගැනීම. එක කියන්නේ මේ ජීවිතයේදීම බුදුන් වහන්සේ වදාළ ප්‍රධාන ඉලක්කය ඉෂ්ට කර ගැනීම තමයි බෞද්ධයාගේ, ප්‍රධාන්නම පල්ලමු ඉලක්කේ විය යුත්තේ නේද එත ඒ දේ කරගන්න අවශ්‍ය වෙන දේවල්ට එකක් තියෙනවානේ ඒ අවශ්‍ය දේවල් ලොල අඩුපාඩු උනොත් අඩුපාඩුත්පත්වයන් තිබුණොත් මේ ජීවිතයේ දීම ඔබට නිවන්දකින්න බැරිවෙනු නිවදකිට බැරිවෙන්න පුළුවන් ඒක හඳුනගන්න ඕන කලින්ම ඒ ඔබ කලින්ම කලින්ම හඳනගන්න පුළුවන් එකක් එක. හඳුනගත් තම කරන්න ඕන දේ තමයි ඒ නිවන් දැකීමට තියෙන ඕනතාටික පූර්ණය කරගන්න පුළුවන් වෙන විදිහේ ජීවිතයක් ගත කරමින් නිවන් මකට උත්සා කිරී. තමොනවද නිවන් දකිට ඕනම වෙන අත්‍යවශ්‍යතා පලවිනි එක තමයි ෂණ සම්පත්තිය ෂණසම්පත්තිය කියල කියන්නේ ඔබගේ ඔය... ආයතන හයම නිරුපදද්‍රිතව ක්‍රියාකාරී අතින් ඉතා යහපත් ශක්තිමත් භාවෙන් යුක්තව ඉපදීම. එතකොට ඇහැ කණනාසේ දිවශරීරය වගේම නුවනින් යුක්තව හිතන්න පතන්න පුළුවන් වෙන මන්ද බුද්ධික නොවන අන්ද භක්තික අන්ද බුද්ධිපත්්‍රමක් තියෙන් නැති. හොඳ සක්‍රියමට්ටමේ මනසිකාරයක් සහිත කෙනෙක්වීම තමයි නිවන්දකින් අවශ්‍ය පලවෙන්නේ සුදුසුකම දැ මේක එන්නෙ ත්‍රහේතුක ප්‍රතිසන්දිි ලාබීන්ට පිංකම කරන දවසේ අලෝබ අදෝස දෙක විතරක් ඇති වෙල කලොත් ඒකට ලැබෙනවා මනුස්සදිව්‍යාත්ම හැබැයි මොලේ අඩුව බුද්ධි අඩුව තේරංගන මේ ශක්ති අඩුව යෝනිසෝ මනසිකාරය අඩුව තමයි හම්මෙන පින් පිපාග තිය එක දිහේතුකයි ත්‍රහේතුක වවෙන්න ම් අමෝහයත් මුසු වඩු අමෝහය කියලා කියන්නේ ප්‍රඥාවට එකන පින්කම කරන වෙලාවේ පින්කම සම්බන්ධයෙන් ඔබගේ සිහය නුවන වගේ ඒ වතමයි මේ ප්‍රඥාවෙන් යුක්තව පින් කිරීම කියලා කියන්න අවබෝධයෙන් යුක්තව පින් කිරීම කියන්නේ දවදාහනයක් විදට දානය සැපරලව සැප පිණිස කියලා හිතල දෙනකොට මෝහය සහිත පින්කමක්වෙේති ධානය අලෝබ අදෝ සමෝහ ප්‍රැක්ටිස් කිරීම සඳහා, පුහුණු කිරීම සඳහා අභ්‍යාසයක සංඥාවෙන් දෙනකොට ඔන්න දානය පිළිබඳ නිවරදිම අදහතෙන් යුක්තයි. ධානය දෙන්නේ අත්හැරීම ප්‍රගුණ කරගන්න මේ අත්නරන්නේ නිවන් දකින්න. එකතමයි ධානය පිළිබඳ නුවන ප්‍රඥාව බුද්ධිමත්ම ධනමය චින්තනය. එ ඕක නැතුව ඇතම්මයි දන්දනවනමේ. තසර සම්පත් තම්බ කරගන්න හොඳ තැන්වල ඉප දෙන්න වරම් ලැබෙන්න ශක්ති ලැබෙන්න්න කියලා එතකොට චින්තනයෙන් අවිද්‍යා සහගතයි ක්‍රියාකාරකමේදී අලෝබාදෝස ස්පතු වෙලති. පෙන් සිද්ධ වෙන. හැබැයි නිවදකින්ට තරම් බුද්ධිධාරාවක් තියෙන උපතක් එයාට සිද්ධවෙනි ඉන්නේ. එතකොටැ ඕනුගේ එක අඩුපාඩු සහිතනං එයාට තියෙනයි අඩුපාඩු හදාගනීම වෙනුවින් දැන් සිට්ටයුතු කරන්න. දැන් සිටයුතු කරපුහාම බෝවිට මේ ජීවිතයේදී පුළුවන් වෙන්න පුළුවන් ඒ තත්ත්වය සංශෝධනය කරගන්න කර්මතත්වයට මේ කැවිල්ලා විපාග තත්වේ දැදිල තිබික් ඒම සංචෝධනය කරගන්න බැරිවුණුන් එයට ලැබෙයි ඉතා මෑතආත්ම භාවයක දි නැවත මේ ධර්මය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය ශක්්‍යතාතහිත උපත්යක් ලැබරු දෙනිසා එගෙන හිතන්න ඕන චන සම්පත්වයේ අඩුපාඩු ඇතොත් නිවඳකීම මේ ජීවිතේති කරන්න බැරිවෙන්න ඉඩකඩ බහුලයි දෙවනි කල්්‍යාන මිත්‍ර සම්පත්තිය සත්පුරු ස ඇසුර එකගන ධර්මය දැකපු කට්ටිය ධර්මය දන්න කට්ටිය ධර්මය කියේලද දෙන්න තේරෙන කටිය මේකටිල අපි කියනවා කල්ලන මිත්‍රු ඒ අයගේ ආශ්‍රයට ඔබට වරම් නැත් නම් දැ ැබෙන්න්නත් පුං්‍ය විපාකයක් ැට රොප දැ පිඳහම් කරගත්දී ප්‍රාර්ථනා කරනවා නේද මේ පිංකමේ බලයෙන් මා මේ පා බාල සමාගමු පාප ඇසුර නොවේවා සතන් සමාගම හෝතු සත්තුරුෂෂ කල්්‍යානමිත්‍ර ඇසුර වේවා කියලා අධිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක්න ඒ වැනි ප්‍රාර්ථනා කරලා හරි විදිහට පින්කන් නොකිරීම. ඒවගේ නිවන ලක්ක කොටගෙන නොපැවතිීමමාදී කරන කොටගෙන. ඔබට කල්්‍යානමිත්‍ර උරුමය විපාකයක් හැටියට අහිමි වෙන්න පුුළුව. දැන් අපි මෙච්චර බඩ කියනවා. මේ ස්ථානවලම ඉන්න. සමහර අපේ සේවෝකයෝ බනාහන්නේෙන් මේ ගම්මලමඉන්න සමහර අපේ දායකයෝ, මේ අපි කියන්න බන අහන්නේ නේද. සමහරවිට අපෙන් මිගෙනගන්න දහම් පාසල් දරුූ ඔය වයස ළමයි. මේ දේශන අහන්නේ. එතු රහන්න එකට්ටි මේව තමයි කියන්න කියලවත් දන්නඇති. ඉත්තා මිහිතවත් දායක න්නවා. ඉතාම හිතවත් ඕන පන්සලේ වැඩකට එන යන. එහෙම ඉන්නවා අපි කියන්නේ මේ බන්න තමයි මෙහෙම බනක් තමයි කියලවත් දන්නේ නැති. ඒ අයට උරුමයක් අඩුයි. මකද අපි කල්්‍යාන මිත්‍රය හැටියට ආශ්‍ර කරන්න මේ ධර්මය කියල දෙන සත්පුරුෂයන්ව සත්පුරුෂයන් හැටියට ආශ්‍රේ කරන්න උරු මේ නැතිවුණො එතකොටත් මේ නිවන්මගේ ස්තරට අදාළ පේවර වැඩෙනවද වැඩෙන්න්නේම නෑපින්වති එතකොට ඔබ අපි වෙතැවෙල්ලා ඔබ අපි ඔබේ ගමනේ ඉලක්කයක් වෙනුවින් ආශ්‍රය කරන්න කැමතිනම් තමයි අපි ඔබට ඒමාර්ගේ කියලද අප ඇවිල්ලා ඉල්ලන්නේ බෝධි පූජාමනං අපි බෝධි පූජාතියල දෙනු. අපෙන් ඇවිල්ල ඉල්ලන්නේ දාන පින්කම්ම නං අපි ඒකට්ටියට දාන පූජාව කරලා දෙනු. අපෙන් ඇවිල්ල යාල කියන්නම විභාගට අරකට මේකට ආශිර්වාද කරන්න කියනම් අපි ඒකට ආශිරවාද කරනවා. අපි ඒකට්ටිය අල්ලගන නිවන් මක කියන්නේ නෑ කියල වැඩක් නැතිහිද. නත්. එකට්ටේට අපි ඒ වැඩේ කරගන යන්න දෙන පොඩ්ඩක් අපි දාලා බල් නවා නිවන් මකට මේ කට්ටිය යටිහිතේ හරි අදහස්ථයාගෙන වැඩ කරන්නට සූදානන්ද කියලා ඒම කිව් හමත් යාලට ඕනි අරකමනන් අප ඒකට උදවගල නිකඟෙන්. අපි ධර්මය ධර්ම දේශනා කරන්නේ කාටද ධර්ම මාර්ගයට වුව මනා තියෙනයට. එකන සද්ධර්මය ඔබට ඇහෙන්ඩ ඔබට පින්තියෙන්ට ඕන්. සද්ධර්මය ඔබට ඇහෙන්න, අපි ධර්මය දැනගත්ත රැම්බේ අපි කියන්න හිතෙන්න්න ඔුන් අපි කියන්නේ හිතෙන්නවලට පින්තීන්ටු. අන්න ඒවගේ අඩුපාඩු තිබුණ හම ධර්මය හම්බෙනිිනේ. එක ඒවට කර්මවිපාක අඩුපාඩ තිනොදැන් ආර්යෝපවාදය කරලා තිබුණු එකටිට මේ ධර්මාගය හම්බෙ නින්නේ. ඊළඟ ධාරයන් වහන්සේලාට විවිධ විදිහයේ ආක්‍රෝෂ පරිබව කරලා තිබුණු එකටට මේ ධර්මමාර්ගය ඇත්ව වෙන. ඒ වෙනුවට යාර කරන්න ඕේ ඒ ගට උපස්ථාන කරලා උදවපකාර කරලා ධර්මමාර්ගයට යන සැදැහැති අයට උදවපකාර කරපු හ මොන අපිටත් ඒ ධර්මය හන්ඩ වරමහම්බෙනු. ඒවගේ අඩුපාඩුවන්නම් මේජීවිතයම කරන පංහලින් මේජීවිතයම හැදිෙනු. ෂන සම්පත්තියේ අඩුපාඩුව හැදුු නැතුුණට කල්්‍යයාන මිත්ත සම්පත්තිය සද්ධර්මශ්‍රවන වාර්සනා වගේ එක මේජීවිතය කරන පක මේ මේජීවිතේ මානි සංසවිදිහටනක් සකස් වන්න පුළුවන් එදර ඔබ බලන්න ඔබට හිම අඩු පාඩු තියෙනවාහදඒ ඔබට මේ කියන ේ තේරුම්ගන්න නැත්තං අවස්ථායමු වෙන අඩුද නද ඔබට ඒකට වැරැකි අස්ථානෙන් නිමමාඩ හම්බෙන වාඩුද. අනිත ඕනතරන් එකඒේවට නිමාඩුගන්න ඔබ බානා කරන්නන්න ඕනෙක්කමට බණහන්ඩ එන්න ඕනකට නිමාඩුවක්ගන්න හතුවත් මේ හම්බින්නේ. හමහට නිමාඩු හම්වෙලා කාරෙක කැඩිනු වෙලා ඇතිවාලාට න නිමාඩු හම්වෙලා නමුත් ඔන්න එදාට බණකෑන්සල් වෙලා අපිට මේකට අවස්ථානැති වෙනවා එතකට ඒවා කර්ම ශක්තින් වෙන්න පුළුවන් පුන්න අඩ ලොහඩුකං වෙන්න පුළුවන් නේද එතකොට ඒ දේවල් සඳහා පින්දහම් කිරීම බුද්ධ දේශනාවට අනුව අනුගතයි අනුමතයි කිසි ප්‍රශ්නයක් නැ කරන්න ඕනෑ කරනවා න ඊලඳට ඔ කියන බන තේරුම් ගැනීමේ අඩු පාඩුවක් තිෙන්න්න පුළුවන් ඒ ප්‍රඥාව අඩුකම නි ොමනසිකාර අඩුම එකකට බලපාන්න පුළුවන් ඔබ සීල මේ අත් පිසීලේ දුබලතාවේ. එකන ඒතරමට හිත පිරිසුදු මදිතාම අවංක මදිතාම ශක්තිමත් මදිතාම මේ බනහන්න. ඒ හදාගන්න පුළුවන් අඩුපාඩු. න ඔය වගේ ඔබට ඉතාම හොඳ මේ බුද්ධදේශනාව කියන අවසාන තත්ත්වයට යන්න අවශ්‍යයකන කරුණු හතරනති ශන සපත්යකට ියෝනිසෝමන සිකාරයේ කියලත් ඇතැ තැන්ගලල් කියනවා. ය අනමිත්ව තම්පත්ය සද්ධර්මශ්‍රවන ඒළකට ආනිත් අත්‍ය අශ්‍යයක. මකදද දම්මානු දම්ම පටිපන්නතාව ගොටක් තිනෙකුගේ මේක අඩු පාඩුතිය. තමන් බන ඇහුවට රකිනකොට සිල් උපරි ොහොඳද රකිණිනේ. බන ඇහ්ුවට පර්යේචනාත්මක අධ්‍යනය කරන්නේනේ. බන ඇහුවට සිහහොඳට වැඩ විදියට පුහුණු වීම් කරන්නේනෑ එතකොට සිහිය දියුණු නිනේ සමාධ දියුණු විනිනේ ද මේ අඩු පාඩුමනවාගේද භාවිතයේ. මේ වගේින් ඇතැම් ඒවා මතක දයාගන්ට මේ ආත්මත් හදාගන මේ ආත්මම නිවන සඳහා යන්න පුළුවන් තරං මට්ට මේ පූටි අඩු පාඩු අන්නේ දේවල් කිරදු කිරීම සඳහා අවශ්‍ය පින් අවශ්‍ය යහපත් චරියාවන් අවශ්‍ය කුසලධර්ම සියලූම පින්නතුන් විසින් කළ යුතුමයි කල යතුම මකද Aඒ දේවල්ලොල අඩුපාඩු තියෙන නිවන්මගේ අංගේකට. එතකොට සමහරු තක්කඩිකමට වගේ හිතනවා අපි නම් පින්කරන්නේිකං කුසල් විතරයි කරන්නේ. අපිනිකන් එකක පින්කරන්නේ නෑව සන්තාාර දිග්ගස්තෙනවා අපි භාවනා විතරයි කරන්න කියල. ඒ ඒයාලගෙ තියෙන මෝඩකමට හිතෙන්න ඉතාම ප්‍රාථමික ධර්මය පිළිබඳ වැරදි තේරුම් ගැනීමක්. දැ බුදුහාර කොහමද කියන්නේ. මා බාහිත්‍ය පං්ඥස්ස. පින් වලට බය වෙන්න එපා කියනවා. ඒකන පින් ඕන නිවන් දකින්න. පින් අවශ්‍යමයි නිවන් දකින්න. ඒ එ කිව්වේ මේ බුද්ධ දේශනාවේ ප්‍රමුඛතම්ම කාර්ය තමයි මාර්ගඵල ලබලා රහත් වෙලා සසර නැවැත්ම කර ගැනීම. ඒක තමයි එක ප්‍රධානකය ඒක බැයිනම් තමයි. නිවන්දකින්න පුළුවන් වන ආත්ම හදා ගැනීම කියන එකෙන්නේ. එකන්නේ දිව්‍ය මනුස්සාත්මයන් තුළ මේ සම්පත් සහිතා ආත්ම භාවයෙන් හැදන විදිහටවාලා සැලසුම් කරන්න. ඒ සැලසුමට තමයි කුසල් වඩනුව පින්දහම් කරනවා කලගිය. එතකට ඒක ප්‍රමුඛකාරය වුණොත් වැරදි. නිවන්දැකීමත් ඇරලා සසර හොඳ තැන්වොල ඉපදීම කියන එක අප ප්‍රමුඛදේ වෙලා න අපි. අවශ්‍යදේ මිලදී නොගෙන ඒ දේ ග්ඩ සල්ලියකුතු කරනවා කිය කියාඉන්නවා වගේ කට්ටිය. අපි තුන් මන්ගේ සල්ලයෙකුතු කරන්න ගෙයක් හදන්න කියලා කියනවා. ගේ ගණ්ඩ සල්ිද තියෙනවා ඒත් ගයක් ගන්නතුවාගේ ග්ඩ සල්ලියකුතු කරනවා අතාම පැඩක්නය නනේද. අපි කියන අපි වාහනයක් ගන්න මේ සල්ලියකුතු ගන්න කියලා. අපි බලපු වාහනේ ග්ඩ දැන් අප පිළට සල්ලි තියෙනවා. තිබුණට සල් වානය නොගෙන අපි කියනවා අපි තම වානය ග්ඩ සල්ියෙකුතු කරන්න. ප්‍රතිඵලයක් රහිත තේරුමක් නැති මෝඩ වැඩක් දැන්කරන්නඒවගේ නිවදකින්ට හැකියාව තියෙන අය ඒකට පින්තියෙන අය එකට කල්්‍යානමිත්‍රය හම්බලයින්න අය ඒ තේරුගන්න ශක්තිය තියෙන අය උනන්දුු නැත්තංස් ඒ කටයුත් අත්පත් කරගන්න ඒ අය එකක් මෝඩ කට්ටිය ඒ අය මේ ගමනේ වේගේ ඉතා අඩු කරගත්ත කට්ටිය න එකට උත්සා කරන්න ඕනෙ මක්ද නිවන්න අවබෝධ කරගැනීම සඳහා ඔබ උපයොපු ශක්තින් වැයකොට ඔබගේ ඉලක්කයට ලංවීම සඳ. න එකමංකිවේ බොහෝ දෙනෙක් බොහෝ දෙනෙක් අද මේ බෞද්ධකම පවිච්චි කරන්නගේද පැවැත්ව වෙනුවෙන්. එකටිය මේ නැවැත්ම වෙනුවෙන් තමයික තියෙන ප්‍රධානම එක කිය එක අමත කරලා. එකටටිය හොඳ මනුස්සාත්මයක් ගන්න සැප මනුස්සාත්මයක් ගන්න. එද සැදි ව්‍යත්මයක් ගන්න දෙව්‍යෝකගිහින් හොඳට ඉදල එහෙදිනිවඳ කියන්න හිතාගන වැඩ කරන්න. මේ වගේ අපේ බුදුහාමුදුරුවෝ ප්‍රමාදය කියල සටහන් කරපු. අනුවන ඉලක්කයක් කියලා හදාන කරපු. ඔබ ඔට වඩා මහන්සිගන්න ඔටවඩ කැපවෙන්න මේ ප්‍රධානි ලක්කයගෙනුවෙන් කියලා උපදෙස්තීපු ප්‍රධාන තැනක් තමයි මේ අතහැරගෙන වරද්දගෙන ති. එතා එකන ඔබ හිතන් ඕන කරනවා. බොදු දහම කියලා කියන්නේ නැවැත්මට බණකිව්ව තැනක් අපේ සන්තාර ගමනි නැවැත්මට අපට තන්නහා ඇතිවෙනයේ නැවැත්මට අපට තරහායනකේ නැවැත්මට නත් අපේ අවිද්‍යාවට දියුණවිනය එකේ නැවැත්මට මග කියලා තිනමකේද මේ සම්බුද්ධ දේශනාවේ එතකොටට අන්නේ ඒ සඳහා මේ පින්නතුන් තමන්ගේ ජීවිතය මේවාගන්නක තමයි බුද්ධිමත් බෞද්ධකම තමයි ප්‍රධාන ලක්කේ එහෙම බැයිනං තමයි ඒකේ අඩුපාඩු තියෙනොනඒ එකට අසාර්ථක වෙන ඕනන් තමයි වැඩිපුර ඒ අඩුපාඩු සහිත දට පින්කිරීමට යන්න ඕන අඩුපාඩු සහිත දේට තමයි ප්‍රමුකතා දාන්න ඕන කරන්න දැන් අපේ තියෙන නිකං ඉලක්කං ගොලින් ගණන් කරලා ලැස්තුවක් හදාගෙන ඒකේක අපි පුරෝලා හොඩි සමාජ තත්ත්වයක් සකස් කර ගැනීම වෙනුවෙන් පින් කරනවා මකද පිකිරීම කරපු හමතියන සමාජ ඇගීමට අපි ලෝබයි. ඒකෙන් එන ඒ ගෞරවේට අපි මානක්කාරයි. ඒව එතකොට පිනතුනි හොඳ යහපත් මේ ධර්මමාර්ගේ භාවිතයක් නෙමීනේ ඉති අපි ඔබට කියනවා බුද්ධිමත්තු හිතලා මේ නැවැත්ම ගැන කතා කරපු දේශනාව නැත්තන් ඒ බන ඔබේ ජීවිතයට මොකක්ද කියලා හොයන් ඔබ පටන්ගත් මක ඒකතමයි ඔබ බෞද්ධනං බෞදධ ්‍රාවකෙක් නං බුදුහනගේ ධර්මයට අනෝ ජීවත්ව වෙන කෙනෙක් නං ඔබේ ප්‍රමුඛතාවේ දිය යුතු පලවිනි කාරණාව අන එතනදී අපට ඉතාම වැදගත්වෙන කාරණාවක් තමයි මංම අද පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සංසාරගත පැවැත්ම කියනෙ එක තීරණයවීම සඳහා කරුණු දෙකක් බලපානු ර්ම දෙකක් බලබානවා එකක් තමයි සංයෝජන ධර්ම සංයෝජන ධර්ම ඒව තමයි එක 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 උපත්ති ස්ථානයට ඔබ බන්ධනය කරලා අල්ලාගන තබාගන්න වචන තේරුමත් බන්ධනයගනනනි සංයෝජනයන වචනතේරම කද බන්ධනය ගැටගහල තියෙනවා වගේ එකක් කොහෙටද එකක උපත්ති ස්ථානවලට අපා එවලට වලට පව්වලින් බැඳෙනවානේ මනුස්ස ලෝකයට කරපු කර්මෝලින් බැදිනෝ දීවිරෝකවලට කර්මෝලිින් බැඳනවා. එද වගේ බ්‍රහක්්ම ලෝකලට මේ භාවනා මේ කර්ම කුසල කර්මෝලිින් ධ්‍යානකර්මෝලින් බැඳින මෙහෙම මේ මේ ලෝකවලට අප ඔබ බැඳිල තියෙනවා. ඇ ඒඒ බැඳීම සඳහා බලපාන කරුණු දෙකක් අපි පැදිරි කරනවා එකක් තමයි අවිද්‍යාව අනික තමයි තන්හාාව. සංයෝජන ධර්ම දහයක් තියන ඒ දාහ ක්‍රියත්මක වන්න බලපාන මූල මුලික හේතු දෙකක් තියෙනවනවද එකක් තහාාව අනිතිකම ගදද තන්හාාවටත් හේතුව වන අවිද්‍යාව කියන කාරණාව. එ සංයෝජන ධර්ම වල පැවැත්ම දීරණය වෙන්නේ. සංයෝජන ධර්ම නිසා සසර පැවැත්ම දීරණය වෙන්නේ මේ දෙක හින්දා. මේ? බුදුහාර තැකති දේශනා කරනවා. අවි්්‍යා නීවරනානං සත්තානං තන්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතන්ති කියලා. මගදක තේරුම අවිද්‍යාවනෙමති නීවරණ ධර්මයත් යතාර්ථය වසා්‍යයන තත්ත්වයත්. ඒහින්ද හටගන්න තන්හාවනෙමති බන්ධනයත්. ඒක දම්බන්දයි මේ දස අංයෝජනෝගලට ත්. නිසා සන්ධාවිතන් සංසරිතන් අපි සසර සැරිසරණවලු සසර ධාවනය වෙනුවලු එතකොට මතකතියාගන්න ඔබගේ සංසාරය තියෙන්න්නේ කරුණු දෙකක් කින්දා එකක් තමයි තන්හාාව අනිත්්‍යක තමයි අවිද්‍යාව. තන්හාාව මූලෙ හේතුවක් දෙෙමයි පලයක් තන්හාාවට හේතු වෙච්චික තමයි අද්‍යා මේ අතට සම්බන්ධය තියෙනවා අවිද්‍යාව හින්දා හටකත්ත යම් 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 දේවල් ඔල පලයක් තමයිමකත්ද මේ සංයෝජන ධර්ම මේ තන්හාාව මේ එක 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 වහා සම්බන්ධ බන්ධන්නේ ඒ ඒ තැංගොලට ඔබ බැඳිලතියෙන්නේ ඒ ඒ තැන්ගැන ඔබ දන්නේ නැති කරුණු ට එකකක් හිදා වැරදියට තේරුන්ගත්ත අවිද්‍යාවක් හින්දා අනෝබෝධයෙන් ඇත්ත කියලා හිතාගත්ත යම් රැවටීමක් හින්ද තමයි ඔය තැන්වලටයාලා ලෝබ වෙලා තියන්. උදාහන්න එක්ක දිහට අපිතු ඔබ දිව්‍යලෝකට ලෝබයි කියලා. ඔබ දිව්‍යලෝකයට ලෝබ දෙව්‍යලෝකයේ ඇත්තම හිමිකම් දන්නේනතිහිදා. ඔබ දන්නේ අර මේ පින්වාකේ තියන දිව්‍යලෝක ගැනනම්. ඒක කියන විදිට, මේ සිතු පැතුූ සියලු සම්පත් ලැබෙන කිසිදු අඩුපාඩුවක් නැති යස විසුරෙන් පිරි නේද සියල්ල සහිත නිවන්දැක් කටත් වඩා සැප තියෙන ආෙහෙම තැනත්තමකො හෙද දිවිලෝක කියලා ගැන පින්වාගේ තියන විදිහට නිවන්දැක්කමත් එච්චර සතුට නේ එච්චර පින් මෙච්චර මේ සැපනේ හැබැයි ඔය ඔය ඔබ දන්න දිවවිලෝකයේ නේද එක්ක ඒ හර වෙනත් වෙන තාගම්මල කිව්වේ වගේ ආභාශය ලබා හඳුන්වා දෙන දි්‍ය ලෝකේ. ඒවටනෝ දෙවියෝ සර්ව බලධාරී ඒවටනෝ දෙවෝ මාඥානයක් තියෙන කට්ටිය. ඒවටනො දෙ අන්නට බැරි වැඩක් නෑ නේ ඒවටනෝ දෙියන්ට නැති දෙයක් නේහෙම හැබ ඒ වෙනත්වෙන තාගම්මලින් පෝෂණයවෙමින් මේ බෞද්ධ තමාජය තුළේ ඇතමුන්ට ඒවා හන්ඩ ලැබිල ඒවකින් කියන දිව්‍ය ලෝකේ. එතකොට බලපවාමද දෙයනන්නේ නිව දකිනොට හොඳමකද තමයි. නිවන්දකිනවටරා හොඳ දිවවිලෝක කියලා දැන් ඔබට හිතෙනවා හැවයි කොහොම සූත්‍රෝල දෙවියන්හා ගනු දෙනු කරපු බුදුහාමුදුරුවෝ. දෙවියන්ගේ ප්‍රශ්නෝල්ට උත්තර තපයපු බුදුහාමුදුරුවෝ. දෙවියන්ගේ ප්‍රශ්නෝවට මෙැදිහත්වනු බුදුහාමුදුරුවෝ දිබ් චක්කෝලින් දිවිලෝකෙ දැකපු ෞතික මේ දරීරයෙන් දිවිලෝකෙ ගියපු බුදුහාමුදුරුවෝ දිවවිලෝක ගැන කියලාද. දවත සංයුක්තයේ දෙවපපුත්ත සංගක්තයක කියන්නේ දෙහි කියන්න කියපු බන. ඒ කෙලාති එක්ක දෙවු ඇවිල්ලා එක්කු දෙවලඟට ගිහිල්ලා. දෙවියෝ සමඟ ගණු දෙනු කලා උන්වහන්සේ. අන්නේ බුදු හා මුදරුවෝ දිව්‍යලෝකය ගැන කියන කොට කියන්නෙම ක්ද දෙව්‍යලෝකයත් මහණනි කර්මයින් ජීවිතයේ තීරණය වන කර්මයටනු අදැකීම් ලැබෙන කර්මයට අනුව බොහෝදේ ලැබෙන නොලැබෙන බව තීරණය වනු. උ පහත් බේදයන් සහිත තැනක් උස් පහත් බේදට අනුව අයිතිවාසිකං හිමිකම් වරප්‍රසාද වෙනස්වීමක් දක්නට ලැබෙන තැනක් යම්යම් දේවල් හිමිකරගන්න බැරිවෙන අය එහෙත් ඉන්නවා මෙතමයි බුද්ධ දේශනාවට අනුව දිවලෝකන එහත් යම්යම් දේවල් හිමිවෙච්ච නැති අය ඉන්නවා එ හිමිකරගන්න එයාට විදිහක් තිබිලත් නැති තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒද සමහය සමහරවා දෙියන්ට තේරලනේ සමහරවා දෙියෝ මේ අහගෙන තියෙන බුදුහර වගේ එක සියල්ල දෙවිය දන්නෙත්නේ. ඒ දෙවියන්ට සියල්ල තිබිලත් නේ තෙවියව සියල්ලන්ට බලගතුත්නන්නේ සුරාසුර ුද්ධ තිද්ිය පෙන්ෙනවා අසුරියන්ට බාවෙලා ඉත්තාම වසු බැසීමකට පත්වෙච්ච බියට පත්වෙච්ච අඩපු වැල්ලපෙච්චි දුවපු දෙයියෝ ගැන. ඒ දෙවවර්තර ඉන්නවා සක්‍රදේවේන්ද්‍රියෝත්. ඒ කියන සෝත්‍රයේ සිද්ධිය සිද්ධීමට ඉවා සදිව්‍ය ලෝක අධිපති සක්‍රදේවේන්ද්‍රියෝත්. එතුට ඒතමයි ඇත්ත තත්වේ. හැබ ඕකදාන්නේ නැත්තන් කවර හරිතන්නේ මේ ප්‍රශ්නවලට හොඳර්ම ඔපෂන් එක තමයි දි්‍යලෝකයන එක කියලා. නේ දැන් ඇරල්ඉන්නේ. නිවන්දකින්න අවශ්‍ය බණ පුහුණු නොකරපු. නිවන්දකින්න ඕන මග දායකයන්ට උප ශ්‍රාවකයන්න්න පෙන්වන්න දනි නැති. ස්වාමීන් වහන්තලත් කියනවා මෙහිඉදලා නිවන්දකින්න බෑ කොහෝ ම හරි අපේ පන්සලේ මොකක්කරි හදලා දිව්‍යලෝකයට පනින්න එතකොට දෙවවිරෝකෙද නිවන්දකින්න පුළොුවන්ගල. ඒ කිය අදදි කියන්නත් වෙන කොහහි අරි පන්දලක කියේවේ ම දන්න ඔන්නෑ කියලා. ඒ කියන්නමේඒ ඒ ඒ එතන ඒයා එතන පද්ධතිය ඒස්වාමින්න අන්ත නමකට මොක්කර දීලා එහෙම දිවිලෝක පැනගන්න කියලා තම කියන්න. එහෙම එකත් තියෙනවා එතට මේ දන්නේ නැති අයට ඉතින් හරි ඇත්ත තමයි මෙහ දිව දකින්නත් බැයින්නම් මෙහි ද වැඩකුත් නැත්තව සියල්ල තියෙන දිවිලෝක හරි හොඳයිගල හෙට බන්ධනය ඇති කරගන්න. එට තාව මේ ඇති කරන තිය අන්තිමට බවතන්නාවනේ. නත්? ලපු මේ ඇතිවෙලලා තිෙන්නේ ඉපදීමට තන්හා ඇතිවෙලා ඇති කරලා තියන නැවැත්ම නෙම ඒතකට මේ පැවැත්ම බලන්න සම්බුද්ධ දේශනාවේ මහා මංගල සෝත්‍රය දෙවියන් ට දේරරිච්ච නතියකක් අහප එක්ට දී පුත්තරයා. ඔය වගේ විසාල දේවල්ටිකක් තිේනවා දෙයියෝ බුදුහාම් දුරුවන්ගෙන් අහපු. එකඇන දෙවියන්ට නොතේරු නොදැනු පැදිිරගන්න බැරවුණු නොපෙනුණු දේවල අති හුලයි නත්. සංගුක්ත නිකාය දේවතතා සංගත දේවපොත්ත සංතිය කර කියන අගල් එක හමාරක් විතර ලොකු පොත් දෙක් ලොකු පොත්් දෙකක් ඒ දෙකම තියන එච්චරයි එකන දෙගන්න ගොඩා ප්‍රශ්ටනේද බ්‍රාහ්මණ සංයුක්තයේ බමුණන් ගැන තියෙන ච්ර ගොඩක් නේ සාමාන්‍යම ස්වාමින් වහන්තේ ලාපු ආපු ඒවා ච්චර ගොඩක් නේ වැඩිපුරම තියන්නේ ය අන්තර්ගතයේ දේව පුත්ත සංතයේ ව දේවතතා සංතය වගේ එකන ප්‍ර්න ගොඩත් තිබිල ති නොදියය. සුරාසුර යුද්ධය දෙවියෝ බයවුණු ඇැතිගත්ත නේද බයවෙලා දුවපු සිද්ධියකට සාක්ෂයක්. එක තියනේ බයන්වා චම්බිතත්තන්වා ලෝමහන්සෝවා භවිස්ති මේ කවුද සක්්‍රයා ඇතුළ දෙව ගැන. බුදුහරකේනවා සක්‍රයා පවා. සක්කෝ දේවානමින් දෝ අවීතරාකෝ අවීත දෝසෝ අවිීතමෝහෝ මනුවේ සක්‍රයින්නේ එයත් ලෝබේ දේශයේ මෝහේ දුරකරපු නැති කෙනෙක්. ඒහින්දා උත්ත්‍රාසි එයත් ඇතිගන්නවා. පලායිීති දුවනවා එක්තා කාලෙක්ක සුරාසුර යුද්ධෙ වෙලාව සක්‍රයාවෙහෙම පසු බැස්සා. දෙව්වා ඒ හිටපු දෙවියෝ මෙම ලොමු දැහැ ගැන්නු වෙලා බයවෙලා වෙවුලලා ආන් එහෙම කලා කියලා කියීන එතකොට පීතයෙන්නේ අපො හෙනම් ඔක්කොම වැඩ ටික ගොඩදන්න දෙවිලෝග යන්න්න ඕන කියලා. ඇයි එහෙත් යුද්ධ තිබි ලතියෙනවා. ත් ඊළඟට පංචසිකගේ කතා බලන්නක එයා පෙම්බැදි පෙම්වති ටි හම්බුණේ නෑ. ඒ හම්බුණේ නැතිහින්ද එයාඩ නොවා මේක සමානයි නේද ඔයඒක නාට්‍යෝල එකේක් නනා ආදරක ම්ෙච් නැතිවුණ මාඩන කට්ේ එකක එක එක විදියට සමාජ සාමාන්‍ය ප්‍රශ්න වෙලා ආදර සම්මාන්ධතාවලින් අස මේ පිස්ස වැැදිච්ච තරුණු තරුණ සමානයි නේද සින්දුලියන විරාගීතලියන ගාය ගා ලේකකයෝ ඒ විරචකයෝ තමට බිච්චත්දැකීමෙන් හොක්ව ගල දෙන්නේ. එකනම සාමාන්‍යය සාමාන්‍යයට වෙනකම දෙියන්ටත් වෙ පොඩිදජය ක්‍රධානික. සක්‍රයාගේ වීනාවාදක ඇතමයි පංචසික. එයාට පවා සියලු වරප්‍රසාද සියලු හිමිකං හම්බෙල නැතුව තියනවා. මහාසමී සූත්‍රය තියනවා පොඩි පොඩි දෙියන්ම බනාහන තැනදි පවා නැගිටවල පිටිපත්තට දාලා ලොකු ලොකු දෙේවු ඇවෙල්ල බලය පෙන්නපු තැන. පොඩිපොඩි දෙයෝ බුදුවාරු හිටියාව වඋනත් නැගිටල පසට කියයාලෝ. ඇයි වෙනදත් දෙවියෝ එහෙදි පෙන්නපු බලාධිකාරය දන්න නිසා. එතැද මේ නොන්නොතකට ටන් එක කොයිවි දිට හම්බේද කියල දෙ යන්න හිතෙන් නැතිදිව්‍යයක් ඥානෙන්නේෙ. එතකට ඒනිසා දැන් බලන්න මම කියන්නහ දන්නේ. අපි මොකකට හරි ලෝබ ඒ ලෝබ නොකළයුතු තත්ත්වයක් තියෙනවා කෙලා ඒකෙට දනැතිකමට. ඒක ලෝබ නොකළවිතු තත්ත්වයක් යෙනවා කියලා දන්නේ නැතිකමට. ඒක එක අවිද්‍යාව නිසා තමයි තන්නාව. ඔබ මේගේ දිව්‍යලෝක ගැන ගොඩාක් තොරතුරු දැනගත්තම දිව්‍ය ලෝකෙට ලෝබ නැතිව වෙන ඒකගේ බ්‍රක්මලෝක ගැන ගොඩා කරිතොරතුර දැත්ම න බ්‍රහ්මලෝකෙටත් ලෝබ නැතිවෙනවා. නත් මනුස්ස ලෝක ගැන උපත ගැන උපදිච්ච ජීවිතවලට ලැබිය හැකි අදැකම් ගැන ඔබ හොකක් තොරතුරු දැනගත්තම නිකම් තන්නාව අඩුවනෝ දැන් පටේටනඋපාද අගතියෙනවා බවපච්චා ජාති කර්මතියනය උපදිනවලු. එතකොට ඒ උපතට අයිති සතරාපාය මනුස්සලෝකේ දිවි ලෝකහය බ්‍රහ්මලෝක විස්් ඔක්කමයිති. ඒ උපතකිවවේ මනුස්සලෝකේ හෝ අපය උපදගෙන විතරන්න මේ සියලු දුක් සියලු උපත්ති ඉනඟට ගෙන ජාතිපච්චා ඉපදිච්චායට ඔය කොයිලෝකෙ හිටියත් ජරා මරණං සෝක පරිදේව දුක්ක දෝමනස්ථා සම් බවන්තිී. උපායාසා. ඔය කොයිලෝගේ හිටියත් පියේෙහි විප්පයෝගෝ දු දුකක්මයි ඔය කොයිලෝගෙ හිටියත් වියෝ දුක දුකක්මයි කොයිලෝග හිටියත් අකමැතිය ඒක ඉඩවනොත් දුකක්මයි ඔය කොයිලෝගෙ හිටියත් අසනීපනොත් දුකක්මයි අපහාසේ දුකක්මයි චෝදනාව දුකක්මයි නිද ඒකට වෙනස්නේ පලේස්සික ඒකට වෙනස්න ලංකාවද ඕස්ට්‍රීලියාවද ඇම කලෙකාවද අයිශ්ලන්තේද කැනඩාවද මේක දුකක්මයි වගේමයි මෙහෙද දිව්‍යලෝකෙද කියලත් වෙනසක්නෑ දුකක්මයි. න එනිසාද මෙන්න මේ අවබෝධය ලැබීම සඳහා සම්බුද්ධ දේශනාව තියෙනවා ඉතාම යහපත් වූ ඉතාපත් මැනවින් මඟ පෙන්වීම කරපු උපදේශනයක්. එදකොට ඒ උපදේශනය ඇතුළේ නිවන් දැකීම අවසානට දී. ඒක වෙනවිියකින් ට මේ සූත්‍රට අදාලව ඔබට කිවොත්හෙම මේ කියන, ලෝක යථාර්ථය විශ්වයේ යථාර්ථය සභාදාහමය යථාර්ථය හරියටම දන්නේ නැතිකම තමයි පින්නතුනි හේතුව දස සංයෝජන ඇතිවීමට ඒ දස සංයෝජනල තියෙන ඔබ දහයම දන්නව නේද. සක්කායේ දිට්ටිය කියලා එකක්. මේ පංච උපාදානස් කන්දය එකන්නේදැන් මම කියලා කිව්ම අයිතියෝකය ඇඟ විතරන් නෙමෙයිනි ඒ ඇඟායිති ඒක අයිති රූපෙට හිතක්තේවා එකයිති විඤ්ඥානයට ඒක හැඟීම් දැනීම් ඇතිවුණ එකයිති වේදනාවලට ඒක සංඥාතියනවා එක අපි තේරුම් ගැනීම් කරනවා හඳුනා ගැනීම් කරනවා එක සංඥාවට මේකේ අපේ විඤ්ඥානයත් එ අපිට අදාළ පිම් පව් ගොනුව තියෙනු. අපි එකට කියනවා සංකාර කියය එදකට මේ පංච උපාදානස්කන්ද හැම වෙලේම අලුත්තඒව හද හද හදහද හද හදා ඉන්න එකක් ඕකට තමයි කියන සක්කාය කිය මේ මගක් මම ම කිය හිතන්න ඔ ය ස්කන්ද පහේ ක්‍රියාකාරීත්තුවයට. නේත් ඔය ස්කන්ධ පහේ ක්‍රියාකාරරිිත්වය තේරුන් ගන්නකං ඔබ හිතනවා මේ කියන ඉස්කන්ද පහැතුළේ පුද්ගලයක්කන්නවා. ජීවිියෙක්කන්නවා කෙනෙක්කින්වා විඳින්න්නෙක්කන්නවා කරන්නෙක්කන්නවා එය සතුටු කරන්න ඕ එයා සතුටු කරන්න පුළුවන් කියලා. ඒත් ඇයි පුද්ගලත් ආරෝපනය වඋනහම්කට සතුටු කරන්න ආත්ම සංඥාවෙන් ඉතරි හට වැඩ කරන. ඕකට තම හක්කා දිට්චික කියියන්න. දැ ඒ ඒ අවිද්‍යාව මේ පංචූපාදානස්කන්දය ගැන තියනතා කල් ඔබ සක්කාා දිිට්ටිය දුරුරගත්ත කෙනෙක් වෙරින්නේ සක්කා දිට්ටිය ඇතිතා කල්ලඔබට පව් කරහැකි. නරක වැඩ කර හැකි. හොරකං කරහැකි කාම් ඉත්‍යාචාරයයේ දුන හැකිඇයි මේ ඉන්න මමව සතුටු කිරීම සඳහා රයි කිය ඔබහිතනේවමේ. ඒවනිුවම් ඔබ සදාචාරය යහපත කරමය මෙමකුත් ගන්න ගන්න ඇයි ඔබ ැවැටිලයිඉන්න. ඔබගේ අන්ද භාවේ ඔබගේ නොතේරුම් ගැනීමක්ක ඔබ මේ අත්පත් කරගන්න දේවල් එක්කෝ සතරාපායගාමි උපත්ති ජනක කර්ම එක්කෝ මනුස්සලෝකේ උපතිජන කර්ම එක්ෝ දිව්‍ය ්‍රක්්ක මේ ආදිවසයෙන්. එකන සක්කාදිිට්‍යිය තිවෙනකොට අපි නැවත ඉපදීමට අදාළ කර්ම බහුතරයක් කරනවා ඒකෙන් බහුතරයක්ම මොනවා කියලද කියන්නේ සතරාපායගමී වෙන්නට අදාළ කර්ම ඒකයි කියන්නේ දැන් සතිපට්ටානේ වඩපුහාම අධ්‍යනය කරන්න අපිට ද නොකද මේ කියන අධ්‍ය මේ මේ කියන පංච ඉස්කන්දය ගැන අධ්‍යනය කරන්න දෙනව තර සතිපට්ටානද එක ද නොනනි කයායනු පස්සනාව කියෙක් ඇඟ ඇතින චිත්ත අන පසනාව කැලක් හිත්ත. ඒතිනන වේදනානු පසනාව කෙළ එකක් වේදනා මේ මේ සයි දි්ටේ ඇවීමට බලපව මූලියයන්ම. ඒකතිනවා දම්මානු පසනාව කෙල එකක් ඒතියෙන්න මේ හිතේ සහ බෞතිික අනිකුත් අත්ත්වයන්ගේ ධර්මතා. ඒකති න අවිද්‍යාව ගැ එකති න නිවර ගැ එකතින සත්ත ොජ්ජග ගැන එක තිනවා අනිත්‍ය දුක් නාත්ම කියන ලක්ෂණ ගැන. ආශ්වාද අනීතිව නිස්සරණ කියන සභාවිකත්වේ ගැන. අපිට විශාල ඉගෙන ගැනීමක් කරන්න අභ්‍යා සතිය නොමකේ ද සතර සතිපට්ටානේ. නේද යමෙක් ඒක සාමාන්‍යෙන් වැඩුවොත් මේ සක්කාාධිට්ටිය නැතිවුණු. එහින් දසෝතා පන්න භාවයට පත්වෙනවා එහි එහි යම්තාක් දුරට පමණක් ඉගෙන ගැනීමෙන්. එතකොට බලන්නක සක්ටායිදිට්ටිය කියන්නේ කයි සහ පංචූපාදානස්කන්දයේ අථර්ථය නොදැකීම කියන අවිද්‍යාවට තියෙන දෘෂ්ටිය නද. තිබ්බම ඔබ ආත්මභාව තිස්සකම ඉපදීමට සුදුස්සෙක් බවට පත්වෙල තම ඉන්න මොකද ඒක තියෙන කොට ඒ අනිත් බද්ධ දේවා තමයි මේ විචිච්චා දී ලබත පරාමාමත කාමරාග පටික මේ ඔොක්කම හර ප්‍රධාන එකේ විවිධ ඒවා ඒ එකැන ඒ අනිත් ඒවා තියනට මේක තියනයට අනිත් ඒව තියනෝමයි අනිත් ඒවා තියෙන හැමෝටම මේක නැති වුණට මේක තියනයට අනි ඔක්කොම තියනවා මෙතැන තමයි පරම අද්‍යාවතියන්නේ. බයි බහුල අවිද්‍යාවතයන්නේ. මේ කරැවටඋනනාහම තමයි ඔබ ක්‍රාගය දේශය මේ ඔක්කොමමානිිකුත් අනිකුත් අනනිකුත් දේවල්ද මේ රූපරාග රපරාග බව තන්නාව. ඒ ලෝකොල උපදන්නට ඒවා හොඳයි කිය හිතටන්ඩ ඒවගේ ඉප දෙෙන්න ආසාාව ඇති වෙන්න බලපාන තන්නාවනක් රූපරාග රූපරාග කියන්නේ. එතර මේ සමස්ථ සංසාර පැවැත්දම තීරණේ වෙන්නෙම කෙන්ද මේ කියන. අවිද්‍යාවෙන් එතකොටත් අවිද්‍යාවෙන් තන්නාව හටගන්නවා තන්නාව හටගන්නේ දත සංයෝජන ධර්ම මිශ්්‍ර වෙමින්. ඒ එක්ක බැදිල තිය නොමකක් ද සසර එක එක එකේේක ආත්ම සහද දැකී. එකන්නේ ජාති දුක්ක සහ ජාමරණ සෝක පරිදේව දුක්ක දෝමනත් උපායාසාහ සම්භවන්ති කියයනෙක ටදාල හිමිකම් උත්පාධනය කරන, ඕඩර් කරන හිමිකම් ඇති කර ගන්න අවස්ථාව තමයි අවිද්‍යාවෙන් තන්නාවෙන් කර්ම කිරීම වාකල්පයෙන් ජීවත්වීමේදී සිදුවෙන කර්මණේ. එතකට මතකතිය ගන්න හෙම නොමක්ද ඒ සියල්ලගම්ම සිදුවෙන පැවැත්ම නතර කිරීම සඳමා තමයි බුද්ධ දේශනාව තිය බුද්ධ දේශනාව කියනවා මේ සංයෝජන ධර්ම දුරුවෙනවලු කාරණ විශේෂ අභ්‍යාස ගණනාවකින්. එකක් තමයි. පචු උපාදානස්කන්දයේ අනිත්‍ය දුක්ක අනාත්ම ආශාධ ආදීනවනිස්සරණ සමුදය අත්තංගම කියනේවා දැක්කම දැනගත්තම නෙමෙයි දැක්කම එක පර්යේේෂනාත්මකව තහවරු කරගන්නුවන. පංචුඋපාදානස්කන්දේ කියන කද හක්කායිදි්චිට. එකන තිය දෘෂ්ිතමයි හක්ක අයිදිිත්්්‍යිය. ඒක දුරවෙන්න තියෙන භාවනාවදමයි මොකදද හතර සති පට්ටානේ. තියෙන්නේ රූපය වේදනාවතඥාව චේතනාව නේද. මේ කියන සංකාර මේ වගෙන මේවාගෙන අභ්‍යාසතියන සතර සති පට්ටානේ. ඒ අභ්‍යාතවට පුහම තේරෙන්න්නේ අට ධංයුක්තනිකාය සීල සූත්‍රයේ තේරුම් ගන්න කියන එක. මොකක්ද පංචුපාදානස් කදයේ අනිත්‍ය දුක්ඛනාාත්මේ තේරෙනවා. ආශ්වාධදීනවෝ නිස්සරණය හඳුනගන්නවා සමුදය අත්තංගමය හඳුනගන්නවා. ඕක උනහම, ද්ධ වෙනවා කියෙන හතරක් ඔය සූත්‍රි කියනවා. මක්ද ටිකක් කරපු හාම සහතාපන්න වෙනවා. තවටිකක් කොඳට කරපු හම සකදාගාමි වෙනවා. තවට්ටිකක් කොඳට කරපු හම අනාගාමී වෙනවා තවටිකක් කොඳටෝම කරගත් තම රහත් වෙනවා මේ ධර්ම දේශනාය මත්තු කාටම දේශනා කරපු කීනා ජාති උසිතම් බ්‍රක්්ම චරයන් කතන් කරණීයන් කියලා යට කියන්න පුළුවන් වෙනවා. මොකක්ද මම ඉපදීමන අතර කලා ල සියල්ලඉවර කලා බුදුහාම් දුරන්ගේ ධර්මයනෙමති බ්‍රහ්මචරියාවේ වාසය කරලා දැන් මටයි කරන දෙයක් නෑ මං එහි වැඩ ඉවර කලා කියලා. නා පරං ඉත්තාත්තා යාති. මෙතනින් එහාට මගේ පැවැත්මක් නැත කියලා ඔන්න යාට කියන්න පුලුවන්. එතර මදකදයාගන්න මේ මාර්ග පල ටික සම්බන්ධ කරලා දේන දස සංයෝජන වනට. පලවිනි තුන්න දුරුවුණ හම සෝතා පන්න වෙන්න කියලා නේත් ඊලඟට තියන්න තාමරාගය සහ පටිකය අර්ධයක් සවුනහම තමයි සකදාගාමී වෙන්න කියලා පූර්ණ වසේෙන් සැවීම තමයි අනාගාමී අවස්ථවිති වෙන්න කියලා. ඊළඟට තියෙන රූපරග රෝපරාග මාන උද්දත් චවිද්ජා කියලා උද්දම්භාගියය සංයෝජන කියල කියන පහම තමයි පහම නැතිවීමද තමයි රහත්වීම වෙන්න කියලා කියලා තියෙන. ඒකන්නේ පංචඋපාදානස්කන්දයේ අනිත්‍ය දුක්ක අනාත්මය අවබෝධ වීමයි. ආශවාදා දීනු ස්සරන තමුමද අත්තගම අවබෝධවීමයි සංයෝජන ධර්ම ප්‍රහීනවීම අතර සම්බන්ධය තිය නොනීද. මොක දරක කියනවා ඒක දෙවුණුවේදී මාර්ගඵල ලබනවා. මාර්ගඵල විස්තර කරන්න සූත්‍රෝල තියනවා අපි තාම ප්‍රසිද්ධ සූත්‍රීතියන්නේ රතන සූත්‍රි. සහවස්ත දස්තන සම්පදාය කිය නවයි ගාථ විතියෙන්නේ තක්කා ඇදිිට්ටි විච්කිච්චි තංච සලබ්බතංවා අපි අවේ අදච්ච කංචි කියලා. තාප පන්න වෙනකොට මේ ිකක් නැතිවවාගේකිර ඒවගේ මේ අනිකුත් ඒවත් එකක ධර්මය සූත්‍රල තියනේ වගේ මේ උපුට ගැන තියෙන්නේ. සකදාගාමි වන්න මෙන්න මේදක මේ අර්දවසේ නැතිවුනාම කියෙනෙ කවුරවර ඉතිර හකිකක් නෙමීම. ඔය විදිහයටම ගාථාවක හෙරතිෙන. අනාගාමී උත්තමයාට මෙන්න මේ සංයෝජන ධර්ම නැත කියලා බද්ධදේජන තියෙනවා. රහතුන් වහන්සේට මෙන්න මේ රහංෝජන ධරම ටික විතරක් මේ තිබිලා රහත්වෙනකොට මේ පහ නැතිවුණ කිය ඕන තියෙන. කකොට ඒ කියගන්න පි නතුන දට මතක දයා ගන්නම ක්දමී අවිද්‍යාව දුරුකිරීම කියන්න කාරණාව කරනකොට අපිට පංචඋපාදානස්කන්දේ යතාභූත ඥානයේ පහල වනු. හරි ඒක ති අභ්‍යාදයමකක්ද හතර සති පට්ාන.හතර ඇතිටන තිදන වෙන් මන්න මන ම මක ඇතුළ තිෙන දාාතුමන කාරය කියලා බවාවන්න. ඒක තියෙනවා පටික්ක ූල සංඥා වැඩින භාවන. ඒක තියෙනවා සුං්‍ය දර්ශනය වැඩන භාවන අනිත්‍ය දුක් නාත්ම තිලක්ෂණයවබෝධවන්න අභ්‍යාසදයෙන් ඒ ඔපපොගේ මේ එකතුුවෙන් තමයි අපි අන්තිමීට්‍ර පංචූපාදානස්කන්දය අනිත්‍ය දුක්කානාාත්ම එකක් පොඩි ආශ්පාදයක් ඉතා විශාල ආදීනවයක් එයි ගැලවිය හැකි ස්වභාවයක් තියෙන ආශ්වාදාාදීරෝ නිසරණයෙන් යුක්ත එකක් ඒක අපි ඇලි ගැටිල වැඩක් නෑ මේක තියන්නේ හටකන මැරෙන හටගන මැරෙන මැදමකුත් නැති යනවා කියලා අපිරවට ිච්ච එකක් විතරයි කියලා ඔන්න අවබෝධ කරගත්. ත් ඕක ටික් තේරන ගොට මයි ක්කා ිච්්‍යිය විච්ච්චාද ලබද පරමාත නැති වෙලන්නේ. නේත් ඕක තවදේ තේරන ගොඩ තමයි ලෝක තියෙන කිසිම එකකට කාමරාගය පටිගේ ඇති නොවෙන තත්ත්වයට මනසවැඩින්නේ. ඒ දැන් පනතරි ලෝකයේ ඔබගේ එහිත රාගික වෙන්නේ ලෝබ සහගත වෙන්නේ සම්මුතියෙන් පැනවූ අගයට රැවටි ලහින්නේ ඉන්දන. දැන් බුද්ධ දේශනාවය උගන්නනවා ධාතුූන්කෙන් තමයි සියලු බෞතිිකය සකස් වෙලතියන්. එක සතර මහාධාතුන්ගේ ජීවින් සකස් වෙලතියන්න මේකට විඤඥානධාතුවත් සම්බන්ධවෙලා. මේ සතර මහාධාතුත් විඤ්ඥානධාතව අහිත ධාතු්ටිකත් ක්‍රියාත්මක වෙන්නේ හිස්තැනක් නැමති අවකා දාතු තුළයි ධාතු හය ක්‍ර ාකාරතය තමයි ලෝකද. තිකයේ දි පහක්‍රියාත්පකයනො ජීවිීවල හය ක්‍රියාත්පකෙනඒ බෞතිකයේ වි්ඥානධාතුව නේ ඇඟක විඤ්ඥානධාතව සහිතව ආකාස ධාතුවේ සතරම හධාතුත් එක්ක ධාතු හය ක්‍රියාත්පකය එර කියනනේ කම්මත්ත කාරකෝ නත්තිී විපාකච්චචන වේදකෝ සුද්දදම්මා පවත්තන්ති කියෙන ඒඇනමකදද කරන්නෙක් නැති විඳන්නෙක් නැති සිද්ධවීමක් විතරක්වන ක්‍රියාවක් දයන ඒ තමයි මේ මේ ධාතු ක්‍රියාකාාරිත්වය. ඕකට තමයි අපි පනවගන ඉන්නේ සත්්‍ය පුද්ගල සඥාව. ඕකට තමයි අපි පණවගන ඉන්නේ වස්තු සඥාව. අගය සඥාව, නිත්‍ය සඥාව හැබැ පර්ේෂනෝලින් අපිට හෙළි දරව වෙනවා ඒවා බොරු කියලා. ධාතූන්කෙන් තමයි සියලු ඒවා හටගන තියෙන්නේ කියලා හොයාගන්න අපිට ධාතුවගැන තව දෙයක් කියනවා. මොකක්ද. මේ හැම තනිධාතුවක අගය බැලුවත් ඒ බිදුුවයාගේෙන් යොක්තයි කියලා එතකොට එවැනි ධාතු සීයකින් හැදිච්ච බාන්්ඩයත් ඇත්තාගෙන් බිඳුවයි එවැනිගේ ධාතු ක්ෂකින් හැදිච් බාණ්ඩයත් බිඳුුවේව ලක්ෂණයඇතු කරන්න ඕන බිදුවයින්නේ නත් ඒ හින්ද මේ ලෝකයේ ඇත්ත බෞ්තික වටිනකම තමයි ඕනුමික් ශූණි බව දෙකන කිය කත් වටින්නේ ඔබේ ඒක දන්නේ නැතිතා කල් ඔබේ තන්හාාවතියනවා. ඇයි ඔබේ වෙනුවට එකත් දන්නවා ඒක බොරුුණනාට එකක ඔබ ඇත්ත කියලා හිතනනින්නවා. ොකද ඒ බින්දුවේ ඒකට ඔබ දන්නවා කියයක් හරි. ඒ දන්නගානට සාපේක්‍ෂෝ ලෝබයි නද. ද රත්තරනුත් හරිනංවටින්න බින්දුවයි. හැබ ඔබ හිතාකත්තමා සූදාහක් වටිනවා කියලා රුපියල් ලසූදාහට ඔබ ලෝබයි එකේ. හැබ ඔබේ තන රුපියලසුවයි කියල අසුවකටයි ලෝ. දනි නුපියල් අටනවටිනොග ඒ එක අටකටයි ලෝබ ඒ ඒක ලෝබේ ප්‍රමාණයනෝ ලෝබේ බිඳින්ඩ පුළුවන් මේ අව බදිින් අස ශක්තියත් වෙනස් නත් එතකොට මත දයාගන්නේ කාමරාග පටික හෙමම් තියෙන්නේ අවිද්‍යාවත්යෙක ලෝකයේ නෑ රාගික අරමුණු කියල එක ඒක සංකල් පිය මේ වසෙන් ගොඩනගාගන්න එක ස්ත්‍රිය හරි පුරුෂයාර එක කට්ටියම රාගික කියලකන්නේ ඒත් උද්දාශ්ටක ඒකට හිතන්දාගන්න සංඥාතමයි ට රාගේ දේශය ඇති කරන්න එහින්ද මේ කියන අභ්‍යාස ඇතුළේ මතක දයාගන්න බෞ්චිකය පුද්ගලයා වස්තූන් ගැන යථාර්ථයාව බෝධ කරනවා එකන මේ සෝතාපන බවේද නිහහා පැත්තෙදී එහෙමෝුණ හමේ ධාතුමන සිකාර කමටහන්න ඇතුළෙමද වෙන්නේ ඔන්න සකදාගාමී වෙනවා සකදාගාමි වෙනවා අරිහත්වයට පත්තිවන තව වැඩදදි ඕහ මොහො ොහොමොම තමයි පිනතුන මේ කියන සංයෝජන ධර්ම දහය ප්‍රහිීනවි එකති මේටික අපි ඔබට මතක් කරන්නේ මේටිකු බාගන්න ඕූ කියලා හොඳයි කියලා තේරුම් ගත්තට වැඩක් නෑ ආං ඒක කියන්න. මගත කෙරන්න ඕන ඔබ මේ සියල්ල ඔබ තේරුම්ගතයුතුයි ඔබ විසින් පුහුණු කරමින් අධ්‍යේනය කරන පර්යේෂණ වලින් ගැන්නේ උත්තර කටපාඩන් කළ වැඩක් නෑ උත්තරේ ගන්න පුළුවන් කෙනෙක් වෙලා උත්තර හදාගන්න අනිත්‍ය දුක් අනාත්මේ බුදුහන්ට තේරච්චක ඔබත් හරි කියලා මතකතියාගත්තට වැඩන්නේ. ඔබට අනිත්‍ය දුක් කනත්ව පේන්ඩුවන. අන්නේ ඒ තමන් ගාන හදල තමන් පර්යේජනය කරලා උත්තරයේ හොයා ගන්න තැනට පින්නොත්තුන් යන්න. මේමන් කිවේ ඔබ හෙම කළොත් ඔබට නිවන්දකින්න අනිවාරයෙන් පුළුවන්ය කියලා දේරන්නයි. ඇයි මේ සතිපට්ටානේ තියෙන්නේ සිරුරේ අතාර්ථය සිරුරේ අසාරවත් බව සිරුරේ අගෙන් ශූන්‍ය බව සිරුර ධාතූන්ගේෙන් හටගත්ත බව. ඒහින්ද ඒ අනිත්‍ය බව ධාතු ක්‍රියාකාරිත්වය කියෙක විද්‍යාත්මක කරුණා ඒකම තමයි විද්‍යාව වෙනන්සටක නිවටෝන ලෙට්‍රෝන ප්‍රටෝන ඒගේ ආරෝපන හට පහිටට පනිිවාක්හෙළ කියන්නන්නේ ඒක බුදුදහම කියවා වට ව්‍යාපෝතයේජවායෝ ඒවා ඒ ධාතුන් ධාතුන් එහට මෙහට පනිවා එකටමරුපනය කියලාගේනවා කියලා වචනසෙට් වෙනසුනහට කරුණහ ඇත්ත කරුණ හරි න එති මේ ඔබ ඔබට කරන්න ඕන එක. නිසා අපි මේ දේශනාව හන ශ්‍රාවකයන්න කිය නොමක්ද ඔබ ඊට සුදුසු ස්වාමීන් වහන්සේලා. ඊට සුදුසු ගිහර ගමක්ටේ කල්ලන්න මිතුරන් මුණ ගැහෙන්න්න. මෙහම ගුවන් විදිරෙන් රූපවාහෙන් හන දේශයකින් හන කොසකින් ඔබ ඔබගේ කල්්‍යාන මිත්‍රය හඳුනාගන්. ඔබ බනහන්න කොතෙන්නරති යන්න නනි කාලාලගකටති යන්න ඕනි කවගෙන් අහලා ඔබට හොඳම උපදේශයක් ගන්න ඕන කියලා. ගනමක ොත්තරලා ඕන තරංගඉන්නවා හැමදොත්තරග බෙත්තොට හොඳ දෙවෙන්න පුලුවන් හැබයි ලෙඩාට අනුව කොයිදොත්තරද බෙහැන්කෙන් බෙත්ගත්තමද හොඳ වෙන්න කියන එක වෙනස් වන ලඩා හිතන දිට අනවා. ඒ ලෙඩාට හරියටම ගැලපෙන්න්න එකක දොත්තර දෙන්නේඒ හඳුනාගැනීීම කරලා. ඔබ හඳුනගන්න ඔබට ඔබගේ තර්කවි තරකවලට ඔබගේ රචිකත්වයන්ට ඔබගේ මේ තියෙන ප්‍රශ්නවලට ඔබට සම්මීප වෙලා මේ උප දිසි ගන්න පුළුවන් කාගද කිය. ම කල්්‍යයානමිත්‍රය හඳුන කන ඔබට පස පෞද්ගලික වේ අය මනගහෙන්. මේ උපදේශකයන් පෞද්ගලිකෝ මොනගහහිලා ඔබ අධ්‍යනය කරන්න අවකාශයන් දේලා ඔබට උපදෙස් දෙඩ දෙන්න. නේත් අන්න එහෙම වෙලාක ඔට මේ ධර්මමාර්ගේ ඉදිරියක්ක් හොඳවට පාදගන්න පුළුව. නේද අපි එනිසා තමයි මතක් කරන්නේ. අප ආයතනය විසින් පවත් නොදැන් අපේ විතරක් න හ ාක්ස්වාමන් වහන්සේලා. නේවාසික පුහුණු වැඩමුලු පවත්වන මේ නිවන්මගට යන්න අවශ්‍ය පොහොුණුවීම් සිදු කරන්න. ඔබට තියන්නේ ඒ අය අඳ අඳුනගන සොයාගන කැපවෙලා ඒ කට් ඇත්තේ කාශරය කරන්න එකට ඔබ නිස්ස මක ගෙනියයි. ගෙනහිල්ලා මේ කියන අවිද්‍යාව ප්‍රහීන කිරීමට තියන විදසුන් භාවනාව ඒ තමයි අභ්‍යාසය තමයි පර්යේේෂණය ඔබට ගැලපෙන ඔබට ගැලපෙන මට්ටමින් කියද. ඒක හැමෝටම බෑ බණ කියෙන හැමෝට මේ එක බෑ නද හැබැයි කෙනගෙන් කෙනාට ඒකේ විදත්වත් තියනවා දක්ෂාව වෙනස් වෙනවා. එඳ ඔබ බලඩ ඔබ ඔබට ඕන එක තෝරගන්න එම තෝරගන ඔබ ඒකේන අවිද්‍යා ප්‍රහිනවීම මඟ හරියට වඩාගත්වොත් පින්නතුන ඔබට මේ දස සංයෝජන දුරුවයි. දසංයෝජන දුරුවන්නේ පංචූපාදානස්කන්ධී අනිත්ව දුක්ඛනාාත් මාශ්වා දාදීනන නිසරණ සමුදය අත්තංගම ඔබ දැක්කම තර මගතියාගන්න එකක දැනගත්තට බෑ දකින්න ඕන දකින්න නම් බලන්න ඕන බලන්න කරනතියන්නේ සමත විදර්ශනා භාවන ඉතින් ඒ සඳහා ඔබ කටයුතු කොළොත් ඔබට පුළුවන් මේ අද දේශනාවේ මත්තුකාවට මංකිවේකය ඔබේ උදානවාක හැටට කියියා මොකත් දේක තියෙන්නේ කීනා ජාති ජාතිය සය කළෙමි මං අයි උපදින්නේ කියලමි කියිය නත් වෂිතං බ්‍රහ්මචරියන් මෙත බ්‍රක්්මචරියාව කියන සම්බුද්ධ සාාසනයට සම්බුද්ධ ශාසනයේ ජීවත්වෙලා ජීවත්වයුතු කාර්ය ඉවර කලාා. කතන්කරණීියන් කරන්නති නොක්කොම ඉවරයි. නා පරං ඉත්තත්තායාති පැවැත්ම වෙනුවෙන් නැවත මට කරයුත්ත නේ කියලා උදන්වාක කියන්න පුළුවන්. ඇති මේ අහන බනාහන ශ්‍රාවකය හැම කෙනනෙක්ම බණහන්නේ වෙනුවෙන් නිවන් දැකීම වෙනුවෙන්. ඒතම අප ප්‍රධානරමුණ ති ඒ සඳහා මේ සද්ධර්ම දේශනාවත් ඔබට, ආරමී ධර්මයක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත්කරනවා. විසේසයෙන් නෙළුන් දෙනිය ඉසිපතනආරණන්න සේනාසනය සිට මේ පටිගත කිරීම සඳහා දායකත්වය දරන්නේ. නෙළුන්දනිය යශෝධරාරාම වාසී හාරිස්පත්වේ ධම්ම කරුණා මෙහිණින් වහන්සේ. එවගේම සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතිහිතයිශී පිරිස විසින්. ශේෂ වසයෙන් උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ පස්වැනි වසර සම්පූර්ණ වෙනවා මේ දෙෙසැම්බර් පස්වනි දිනට ඒවුව අපි උන්වහන්සේට දීර්ගාය සම්පත්්‍යය ප්‍රාර්ථනා කරනවා විශේෂත වූ පැවිදි ජීවිතයේ විශේෂ ගුණයන් පූර්ණය කරමින් මහා කුසලධර්ම වඩමින් ධර්මමාර්ගය තුළ ඇතුළටකිදාාබහිමින් මේ ගත කරන සත්තුරුෂ ජීවිතය තවතවත් ශක්ක ගත කරන්න අවශ්‍ය ශක්තිය පිරන්නටත් මේ පින හේතු වාසනාම වෙත්වා කියන ප්‍රාර්ථනාව අප සිද්ධ කරනවා ඒවගේම මිය ගියපු දෙමවපියන් සහෝදරියන් හදිසි අභහවක් ප්‍රාප්තුනු අනෝමාලියනගේ දියනිය ඇතුළු පවුලේ තවත් මිය පරලව ගියපු පින් අවශ යම්තාක් ඥාතිීන් වෙතොත් ඒ සෑම දෙනාටමත් මේ පින් ලැබිලා බවගමී දවිය සුවපත් වේවා ඉතා ඉක්ම නාත්ව භාවයක් තුළදී උතුම් අමා මහනිවනින් සැනසීම ලැබෙත්වා කියල සාධ කියේලා පින් අනුමෝදන් කරන්න එවගේමබL කරුණාරත්න බල් ඇල්බට් යනමනිින් වහන්සේගේ සහෝදරයන් දෙපලට නිකේලි දුව සෝමලතා සහෝදරිය සුනේත්‍රා පත්මිණී ඇතුළු එම ගරුණගල ඥාති පිරිස ඇතුළුම මේ හැම දෙනාටමත් මේ උතුම් පිම්බලෙන්. නිදුක් නිරෝගී සම්පත්්‍යය චිර ජීවනය දීර්ගාය සම්පත්්‍යය වැඩේවා. ඒ අයි කරන සියලු යහපත් වූ දෙහැමි කටේතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. බලාපොරොත්තු පරිද්දිෙන්ම ඉතාම ඉක්මආත්ම භාවයක් තුළ උතුම් නිවනිින් සැනසෙන්නට. පින් හේතු වාසනාම වෙත්වා කියල සාදු කියල පින්දෙන්ට. සියලු ලෝකවාස සත්ත්වයන්ට මේ සද්ධර්ම ශ්‍රවණය කරපු සැද ඇැති පින් උතුන්ට මේ උතුම් පින උතුම් නිවන් පිණිසම ආශිර්වාදයක් බලයක් පාර්මී ධර්මයක්ම වෙත්වා කියලත් ප්‍රාර්ථනා කරමු සියරු දෙවියන් පින් අනු මෝදන් කර ගනිත්වා දව අසේසුරු වඩ වඩාත්. වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනය ලෝකය ඔබ අප සෑම දෙනම්. ආරක්‍ෂාකරත්ව අවසන දෙවියෝත් උතුම් වූ අමාමහනිවනින් සැනසිෙත්වා කියලත් සාදු කියල පින්තිෙන්. ආකා සට්හාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුණ්ඥන්තන් අනුමෝදිත්තා චිරන් රක්කන්තු සාසනං කිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු mang parang ti